එහෙනම් මේ චිත්ත වීති මට්ටම් අතර තුල මේ ඉසෙල්ලාම අපි ප්‍රිය කියන එක දැනගන්න කලින් දුක්ඛය දැනගන්න ඕනේ. දුක තැම්පත් වෙලා තියෙන්නේ කොතනද කියලා කිව්වොත් පළවෙනි මට්ටමෙන් පුදුජන මට්ටමෙන්. ඒකට අපි බීටා කියලා කියනවා. එහෙනම් මේ සිත ගොඩාක් කැළඹිච්ච ස්වභාවයක් තුළ පවතිනකොට මේ සිතේ චර්යාව ගොඩාක් වෙනස් වෙනකොට අපි දන්නවා මේ සිත තුළ ගොඩාක් දුක ඇති වෙනවා. බීටා කියලා කියන්නේ තප්පරයට සිතවිලි 40ක් විතර ඉපදෙන්න පුළුවන් මට්ටම. එයා ගොඩාක් කැළඹිලා ශ්‍රවණය කරගෙන ඉන්න බෑ. ඉවසගෙන ඉන්න බෑ. සංවරව යන්න බෑ. එයාට සීලානුකූලව ඇසිරෙන්න බෑ. ඉමින් කතා කරන්න බෑ. එයාට ඇත්ත කියන්න බෑ. එයාට වචන වලින් හරියට අවශ්‍ය දේ ප්‍රකාශ කරගන්න බෑ. එයාට බොහොම සංවරව සිතන්න බෑ. එයාගේ සිත නිතරම ලෝභ දේශ මෝහයෙන් පෙළෙනවා. එහෙනම් මේ ප්‍රශ්න හැම එකක්ම තියෙන්නේ කොයිද? බීටා වල. එයාට අපි කියනවා පෘතුජනයි කියලා. එහෙනම් මේ පෘතුජන ස්වභාවයක ඉන්න ඒත් උත්තමෙක්නේ. එයාට ඕනම බෝධියකින් පිරිනිවෙන්න පුළුවන්නේ. එහෙනම් මේ පෘතුජන ස්වභාවයකින් ඉන්න මේ උත්තමයා බීට මට්ටමෙන් ඉන්නවා නම් එයා ගොඩාක් දුකටපත් වෙනවා. ඇයි? එයාගේ වචන නිසා එයාට මිනිස්සු දොස් කියනවා. එයාගේ වචන නිසා එයාට අතුරු වැඩි වෙනවා. අමනාපකම් වැඩි. එයා බලන දේවල් වලින් එයාට ඔක්කොම පේන්නේ පෘතුජන දේවල්. ඇයෙන දේවල් වලින් ඔක්කොම ඇයෙන්නේ පෘතුජන දේවල්. එයාගේ චර්යාවට මිනිස්සු කැමති නැහැ. දෙමව්පියෝ කැමති නැහැ. සමාජය කැමති නැහැ. රජය කැමති නැහැ. බන්ධනාගාර වලින් ඔයනවා. රාලාමිලා ඔයනවා. මේ විදිහට ගොඩාක් ප්‍රශ්න යාට මේ ලෝකේ. ඒකට කියනවා අපි දුක කියලා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්න ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා මේ බීටවල තියෙන එක තීටා දක්වාම ගෙනල්ලා තීටවල ඉන්න. එතකොට ඇල්පා කියන්නේ ගොඩාක් 100ෙන් තව කෙනෙකුගේ සිතට කායට දුක් නොදී ලෝකෝත්තර ජීවත් වෙන ස්වභාවය. ඒ ස්වභාවෙනුත් මෙයා පල්ලයට ගිහිල්ලා. එතකොට මේ තීටා කියන මට්ටමේදී අපි දන්නවා සාමාන්‍යයෙන් සිතවිලි 4 ඉඳලා 8 වෙනකන් එනවායි කියලා. එතකොට මේ 4ත් 8ත් 4 සිතවිලි එනවායි කියලා කියන්නේ එයා ගොඩාක් නිවිච්ච කෙනෙක්. පැය පහක් කතා කළත් එයා ආගෙන ඉන්නවා. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන කෙනා කල්පනා කරන මම පැය පහක් විතර මේ කතා කරනවා මේ මනුස්සයාට මොකක් ප්‍රතිචාරයක් නැහැනේ. ඇයි ලහනවා මේ ඇහෙන්නේ නැද්ද? ඇයෙනවා. මොනවද ඇයෙන්නේ? ඔයා කතා කරන එක ඇයෙනවා. ඈත කුරුල්ලෙක් කෑ ගන්නවා. ඒකත් ඇයෙනවා. වායුව ගමන් කරනවා. ඒකත් ඇයෙනවා. ඈත ස්වාමීන් වහන්සේලාගේ යම් යම් විවිධ කටහඬවල් ඇයෙනවා. ගස්කොළන් එල්ලෙනවා. ඒ අතු ඇතිල්ලෙනවා. ඒකත් ඇයෙනවා. ගොඩාක් දේවල් ඇයෙනවා. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? නෑ මං කතා කරපු ඒකත් ඇවුනා. ඔබ වහන්සේ ප්‍රතිචාරය මොකක්ද දැක්කේ නැහැනේ. මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුන්නේ නැහැ. උත්තරයක් බලාපොරොත්තුන්නේ නැහැ. ඒ නිසා මම මේ උත්තරයක් අහනකම මේක ආගෙන හිටියා. දැන් කල්පනා කරන මේ මනුස්සයෙන් ගේන ගන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ගොඩාක් දේවල් තියෙනවා. මෙච්චර මම කතා කළා මම උඩපැනපැන කරුණු කිව්වා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ ඉඳ මට බෑනේ. මේ පැය පා මේ ඉතිපිටට මට ඉඳ බෑනේ. නේද මේක පුරුදු වෙන්න එපා ඔක්කොම කලින්. එහෙනම් භාවනාව පස්සේ කරමු. කපටාර පස්සේ කරමු. ඉතල එකතන ඉන්න පුරුදු වෙනවා. එයා පැත්තෙන් ගිය වාඩි වෙලා එයා වාගේ ඉන්න පුරුදු වෙනවා දැන්. ඉතින් සින්න පුරුදුලා කියනවා සන්තෝෂයෙන් මේ මම දැන් සතියක් විතර ඔබ වහන්සේ ඉන්නවා වාගේ මං ඉන්නවනේ. මොකවා තාන්නේ නැහැ කතා කරන්නේ නැහැ බොහොම නිස්සබ්දව ඉන්නවා මං ඔබ වහන්සේ වාගේ ඉන්නවා නැහැ. මං වාගේ ඉන්නේ නැහැ. ඔයා වාගේ ඉන්නවා. ඇත්තනේ. මට මේ ලෝකේ කවුරු වෙනවම වතින්න බෑ. මට ඉන්න පුළුවන් මං වාගේනේ. එහෙනම් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් මේ හාමුදුරන්ට ඉන්න පුළුවන් විදියට. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට. එහෙනම් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට. මම ඉන්න වාගේ උන්වහන්සේට ඉන්න බෑ. උන්වහන්සේ ඉන්න පුළුවන් වාගේ උන්වහන්සේට ඉන්න බෑ. මේක මාර කතාවක් නේ. සතියක් විතර උන්වහන්සේ වාගේ හිටියට මං එතන තව වෙලානේ. මං දන්නේ නැහනේ. මට අනිත් කෙනෙක් වාගේ ඉන්න පුළුවන් විදිය. මං වාගේ තමයි මං ඉඳලා තියෙන. ඇත්ත මම නීතියේ. හරිනේ. මම හිටියානම් මං වාගේනේ මං ඉඳලා තින්නේ. මම ඉඳලා අරයා වාගේ හිටියයි කිව්වම අරයා නෙමෙයි ඉඳලා තින්නේ. මේ පොඩි දෙයක් වුණ නැහනේ. මේ මනුස්සයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ආයි ආවිලා එයා වාගේ ආ ඉන්නවා. එයා වාගේ ඉන්නවා. ඉඳලා සතියක් විතර ඉඳලා කියනවා ස්වාමිනී දැන් මං වාගේ ඉන්නවා. නෑ. ඔය
ඔයා මාන්නෙන් ඉන්නවා. හා ඇත්ත තමයි. මම මංවා ගින්නවා කියලා එකක් හිතාගෙන කියන්නේ. හරිනේ. නම් මේ උත්තමයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඔයා නෙමෙයි ඉන්නේ. ඔයා මාන්නෙන් ඉන්නවා. ඔයා වාගේ ඉන්නවා නම් ඒ වෙන විදියට ඉන්නේ. ඔයා තාම මාන්නෙන් ඉන්නවා. මාන්නෙන් ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ යකින මාන්නේ නැතු ඉන්නේ කොහමද? එහෙනම් මං වාගේ ඉන්න. එදත් මං ඒකනේ කිව්වේ ඔබ වහන්සේ වාගේ හිටියයි කියලා. ඕ එදත් ඒක තමයි කළේ. හැබැයි එහෙම හිටියේ නැහැ. දැන් මං වාගේ ඉන්න. එහෙමද? කොහමද ඉන්නේ? ඔයාව අමතක කරලා මේ හැමතැනම ඔයා ඉන්නවා කියලා හිතන්න. මම ඔයා කියලා හිතන්න. ඔයා මම කියලා හිතන්න. මේ ලෝකේ සතර මා භූත හැම එකක්ම මම තමයි මේ ඉන්නේ. මේ ලෝකේ මම කොතනද නැත්තේ? හැමතැනම මං ඉන්නවා. ඇයි? හැමතැනම මගේ කර්මය තියෙනවා. මාමේග පර්වතේ හිටියත්, සමුද්‍ර මැජ්ජේ හිටියත් අපට හම්බෙන්න තියෙන දේ අරියට වෙලාවට කලාවට හම්බෙනවනේ. පොළු පාරවල් හම්බෙනවා, දාන හම්බෙනවා, වන්දනා හම්බෙනවා, දොස් හම්බෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම කවුද ඉඳලා තින්නේ? මම. ඒ 100න් ඉන්න කියලා කියනවා. එයාට බණ කියලා නැහැ. එයාට මොකවත් දීලා නැහැ. වාඩි වෙලා ඉඳලා එයා රාත් වෙනවා. එහෙනම් මේක තමයි තීඩ කියලා කියන්නේ. මේ ලෝකේ නිවිච්ච ස්වභාවය. කලබලයක් නැහැ. වැඩිපුර කතා කරන්නේ නැහැ. උඩපයින් නැහැ. වචනයයි දෙකයි කියන්නේ. ඒ අවශ්‍ය කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන රාත් වෙනවා. මේ ස්වභාවය තුළ මොනවද තියෙන්නේ? එයා මේ ලෝකේ කිසිම දෙයකට කැළඹෙන්නේ නැහැ. මොන සංඥාව ආවත් ඒ සංඥාවල් Tamanට ලැබෙන බව දැනගෙන සන්තෝෂයෙන් ඉන්නවා. එයා සංඥාවල් එක පොරබදින්න යන්නේ නැහැ. එයා සංඥාවල් එක ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් මේ තීඨක ඉන්න මට්ටම තුළ මොනවද තියෙන්නේ? දුක අයිමි වෙච්ච, අප්‍රිය අයිමි වෙච්ච, ප්‍රියයට ලං වෙච්ච ස්වභාවයක්. ඒ කාලේ ගොඩාක් විවේක සුවයෙන් හිටියයි කියලා අපි පොතෙන් බලනවා. ස්වාමින් වහන්සේලා භාවනා යෝගිව සන්තෝෂයෙන් කල් ගෙව්වයි කියලා. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන දුක නම්, මේ ලෝකේ සබ්බේ සංඛාරා දුක්ඛා නම්, භාවනා යෝගියාට කියන මේ සන්තෝෂය මොකද්ද? නන්දති කියලා බුදුහාඳුරු දේශනා කරන මේ ගාථාවල අර්ථය මොකද්ද? සබ්බේ සංඛාරා දුක්ඛා කියන තථාගතයන් වහන්සේම දේශනා කරනවා, ඉද නන්දති, පෙච්ච නන්දති, කතපුඤ්ඤ උභයත් නන්දති. එහෙනම් මේ පුද්ගලයෙක් ඉන්නවලු, ඒ පුද්ගලයා කටයුතු දෙකක් කරනවලු. ඒ දෙකම කරන කෙනා ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවලු. තවත් වෙනක බුදුහාඳුරු දේශනා කරනවා, අප්‍රියයන්ගෙන් වෙන් වුණාම එයා ප්‍රියයන්ට ලං වෙනවයි කියලා. මොකද්ද මේ ප්‍රිය? සන්තෝෂයෙන් ජීවත් වෙනවයි කියලා බුදුහාඳුරු දේශනා කරනවා. එහෙනම් මේ හැම අවස්ථාවකම තථාගතයන් වහන්සේ සඳහන් කරන මේ ප්‍රීතිය, මේ සුඛය මොකද්ද කියලා බලනකොට, මේ සිත වෙනස් වෙනකොට ඒගොල්ලපත් වෙන මේ ස්වභාවය ගැන මේ දේශනා කරන්නේ. නැත්තම් අපි චිත්‍රපටි බලාගෙන කාලා බීලා නටලා මත්තම් බීලා එහෙම ඉන්න එකක් නෙමෙයි. ඒක ප්‍රතිජන ස්වභාවයේ ලෞකික එකක්. ඒක විශාල දුකක් අම්බ කරගන්න හේතුවක් හදන ක්‍රමයක්. හැබැයි මේ සිත ඒ කැළඹිච්ච ස්වභාවයෙන් අයින් වෙලා මෙයා ක්‍රමක්‍රමයෙන් නිවිලා මේ තීඨ කියන උත්තරීතර මට්ටමට ගියාම එයා මේ දුක තියෙන ඒ මානසික ස්වභාවයෙන් අයින් වෙච්ච නිසා, දුකට ලං වෙන්න බැරි චිත්ත වීති වලට මෙයා සමවැදුණ නිසා, මෙයා ප්‍රියයන් වලට ලං වෙලා මෙයා ප්‍රියයන් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. එහෙනම් අපට පුළුවන් අපේ ජීවිතය තුළ ආස්වාස වෙන බව දැනගෙන, ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට අපට සිතිවිලි තුනක් හෝ හතරක් හෝ පහක් හෝ ඊට වඩා ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මම භාවනාවේ ඉන්නවාය, ආස්වාස වෙනවාය, ප්‍රාස්වාස වෙනවාය, මේ කෙරේ මං සීය පවත්වනවාය, මං භාවනාව කරනවාය කියන මේ වගේ බොහොම සීමිත සිතිවිලි ප්‍රමාණයයි පවතින්නේ. එහෙනම් ඒ භාවනා යෝගියා තීඨ කියන ඒ මානසිකත්වයට පත් වෙනකොට බීජවල තියෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, ඉපදෙන්න පුළුවන් සියලුම අප්‍රියතාවයන් ඔක්කොම අතුරුදාම් වෙලා එයාට අයිමි වෙලා එයාට ප්‍රියතාවය ඇති වෙනවා. එයාට ගොඩාක් නිදාස සන්තෝෂය ඇති වෙනවා. එහෙනම් ඒ මානසිකත්වය තුළ සිටගෙන එයාට පුළුවන්කම තියෙනවා ගොඩාක් සන්තෝෂ වෙන්න, ප්‍රීති වෙන්න. එහෙනම් මේ ප්‍රියයන් වලට ලං වෙනවයි කියලා කියන්නේ අපි බණ පොත් ටිකක් එකතු කර ගන්නවා. එහෙම නැත්නම් අපි ගොඩාක් බණ කියන තැන්වලට ගිහින් සම්බන්ධ වෙනවා. නේවාසික භාවනා කරන මධ්‍යස්ථානයකින් තැම්පත් වෙනවා කියන එක නෙමෙයි. ප්‍රියයන් වලට ලං වෙන්න කැමති ඒ ආර්ය ශ්‍රාවකයා කරන්නේ අප්‍රියයන් වලින් පෙළෙන්නව මානසිකත්වයෙන් වෙනස් වෙන එක.
දුක ඇති වෙන්න පුළුවන් මානසිකත්වයෙන් වෙනස් වෙනවා කියලා කියන්නේ යා සන්තෝෂයට සමවදිනවා ප්‍රියයන් වලට සමවදිනවා එහෙනම් මේ ලෝකේ තීටා කියලා මට්ටමකුත් ඇල්ෆා කියලා මට්ටමකුත් තීටා කියලා මට්ටමකුත් ඩෙල්ටා කියලා මට්ටමකුත් මේ සෑම නාමයක් රූපයක් තුළම තියෙනවා ඒ ආර්යම උත්තමයා මේක මනසින් ආනාපානතුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇස්සරලා මේ විශ්වයේ තියෙන සෑම නාමයක් රූපයක්ම බලනකොට යදිතන මේ ගස් කොළන් හරි කරදරයි මේවලුම් කොළ වැටෙනවා අතු ගන්න ඕනේ ගෙඩි වැටෙනවා ඒවා ප්‍රශ්න ඒවා ඔක්කොම අවුලලා විසිකර ගඳ ගන්නවා නැත්තම් කුණු වෙලා සත්තු වෙනවා කුරුල්ලු වෙනවා කෑ ගන්නවා භාවනාව කැඩෙනවා රිලව් වෙනවා වඳුර වෙනවා හරි කරදරයි බඩමුට්ටු ඔක්කොම අරගෙන යනවා මේක ප්‍රශ්නයක් මේ ගස් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ මේ ඔක්කොම සුද්ධ කරලා සම්පූර්ණ පොළව මතු කරන්න ඕනේ කියලා ඊට සිතිවිල්ලක් එනවා දැන් එයාට කොළාතු ගන්න එක කරදරයි කොළාතු ගන්න එක කරදරයි ගස් වල ගෙඩි හැදෙන එක කරදරයි ගස් වැවෙන එක කරදරයි තමන්ට පේන සීමාවයි ගස් පවතින එක කරදරයි දැන් එයා මොන මට්ටමෙන් දෙන්නේ බීටා එයා ගොඩාක් මේ ලෝකයේ තියෙන නාම රූප වලින් දුක ගන්නවා දුක අරගෙන දුකත් එක්ක දුක් විඳිනවා බැරි වෙලාවත් එයා භාවනා යෝගියෙන් මේ මට්ටම් වෙනස් වෙනකොට මනස වෙනස් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් නම් එයා කල්පනා කරනවා ගයේ කොළ වැටෙන්නේ ගයට පෝර වුණ නිසා ගාට තව ටිකක් වැඩෙන්න එයාගේ ආයුෂ ඉවර වෙන්න එපා එනගේ ප්‍රමාණය වැඩිලා ඉවරුණාට පස්සේ විනාශ වෙන එක පටන් ගන්නවා එහෙනම් මේ ගා අනිත්‍යතාවය කියන ධර්මය සම්පූර්ණ කරන්න අනිත්‍යතාවය මට කියලා දෙන්න වර්ධනය වෙලා ඉවර වෙලා එයා මේ ලෝකේ විනාශයට පත් වෙන්න එයාට වැවෙන්න අවශ්‍ය මේ පෝර ටික යවට්ටන්නේ කොළ නෙමෙයි එයාට අවශ්‍ය වැඩිමට අවශ්‍ය රසායන ගුණාංග හදාගන්න එයා කොළ වට්ටලා ඒ කොළ වේලිලා ඒවා වැස්සට තෙමිලා කුණු වෙලා ඒවා මුල් වලින් මුරාගෙන ගා හැදෙනවා හොඳයි සතුටුයි ගෙඩි හැදෙනවා එයා ප්‍රජාව බී කරනවා ගස් කොළන් එකක්වත් මට ප්‍රශ්නයක් නෙමෙයි හේතුව මම කොළ හදන්නෙත් නැහැ මම ගෙඩි හදන්නෙත් නැහැ මම මොකවත් කරන්නේ නැහැ ගහේ කටයුතු ගා කරගන්නවා එතකොට මල් වල කටයුතු මල් කරගන්නවා මල් වැඩි ගාට බරයි කියලා මට ප්‍රශ්නයක් නැහැ දවසින් දෙකෙන් පර වුණාම ඒක ඉබේ වැටෙනවා ඒ බර ඉබේ පාලනය වෙනවා එහෙනම් මේ ලෝකේ තම තමන්ගේ වැඩ තම තමන් කරගෙන ඉන්න බව එයා ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙනම් මගේ වැඩේ මං කරගන්න ඕනේ මොකද්ද මගේ වැඩේ දුක නිවා ගන්න එක සසරෙන් එතර වෙන එක එහෙනම් මේ ගස් දිහා බලනකොට අරයට ගොඩාක් ප්‍රශ්න පෙනුණා එයාට ගොඩාක් කැළඹිල්ලක් තිබුණා හැබැයි මේ ආර්ය ශ්‍රාවකයාට පේනවා තම තමන්ගේ වැඩ තම තමන් විසින් ලස්සනට කරගෙන පාඩු ඉන්නවා ඇයි මං විතරක් උඩ පයින්නේ මමත් මගේ වැඩේ කරගෙන ඒ අතර මමත් ගාහක් වෙලා මමත් නිස්සබ්දව මගේ වැඩේ කරගෙන මං ඉන්නවා මොනවාද මගේ වැඩ ලෝභ දේශ මොහ හදන එක එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට විතරක් අරක වෙනස් විදියට පේනවා ඒ ආර්ය ශ්‍රාවකයා අරක තුලින් ඒ ධර්මයේ දකිනවා එතකොට මතක් වෙන බුදුහාඳුරෝ දේශනා කළ තමන්ගේ වැඩක් බලා ගන්න කිව්වනේ ඇත්තනේ ලෝකේ හදන්න එපා තමන් හදන්න කියලා අරිනේ ලෝකේ ඒ කට්ටිය හදා ගන්නවනේ ඒ කට්ටිය පෝර හදා ගන්නවා මල් හදා ගන්නවා ගෙඩි හදා ගන්නවා ඒවා වැටෙනවා රෝල් වෙලා යනවා තව තැනකින් ඒක කුණු වෙලා තව පැලයක් එනවා ඒගොල්ලෝ ළමයි හදනවා ප්‍රජාව බෝ කරනවා පෝර හදා ගන්නවා ඒගොල්ලෝ වැවෙනවා ආශවාස කරනවා බලන්න කොක්කම තම තමන්ගේ වැඩ කර එන මම තමයි අනුන්ගේ වැඩ කරන්නේ මම මගේ වැඩ නවත්තලම අනුන්ගේ වැඩ කරනවා එන මං අනුන්ට කඩේ යන කෙනෙක්ද මොනතරම් ලැජ්ජයිද මේක කියන්න මේක මිනිස්සු දැනගත්තාම මගේ මානකමටත් එක්ක ලැජ්ජයි මං කොහොමද පින්ඩපාත යන්නේ බෑ මේ ලැජ්ජා මං හදා ගන්නවා මේ අඩුව හදා ගන්නවා ඒ මිනිස්සුන්ගේ වැඩ කරනවා මමත් මගේ වැඩේ දක්ෂ ලෙස කරනවා අද ඉඳලා මම මට වැඩ කරනවා කියලා එයා එක ප්‍රත්‍යක්ෂ කරනවා